Da sacrevadre niente, deve poter. Tu ne sei neppure da ruote, se a te mamma da mancare la sodana, bene ma per danete da avere fada, ma per bag, baghe che la chiamo a me, potete fare දැන් මේ භාග කියලා කිව්වහම භාග විවිධ වර්ග තියෙනවා. අපි මේ වර්ග දෙකක් අද අඳුන ගන්නවා. අපි අඳුනගන්නේ මොන වගේ දේවල්ද කියලා පාඩමේ ඉස්සරහට අද පුතරට බලා ගන්න පුළුවන්. දැන් අපිට තියෙනවා පළවෙනි ඉගෙනුම් කලයේ විදිහට විධිමත් වස්තු හා හැඩ ඇසුරෙන් භාගය හඳුනාගෙන දක්වයි. එහෙනම් භාගය තමයි මුලින්ම අපිට පාඩමේ හඳුන ගන්න තියෙන්නේ. හරි. ඔයාලා මොනවා හරි භාග භාග කඩාගෙන කාලා තියෙන දේවල් මතක් කරන්න බලන්න. මායි මගේ යාළුවයි නැත්තම් මමයි මගේ නංගි නැත්තම් මායි මල්ලි මායි අක්කයි මම බාගි බාගි කඩාගෙන කාපු එක මොනවද තෙදාර මයි අයියයි අයියයි මායි මොනවද කඩාගෙන කෑවේ බාගි බාගි තීන් බණ අපද තීන් බණ සීනි බනිස් කඩාගෙන කෑවා හා සීනි බනිස් වන්න බාගි බාගි චොට්ටක් හරි වැඩි වුණොත් අයියගේ පැත්තට නෑ නෑ තව ටිකක් මට දෙන්න කියලා ඉල්ල ගන්නවානේ ඈ ආ වැඩි වැඩි ඔයාගේ පැත්තට බාගේ වැඩි වගේ චුට්ටක් මට දෙන්න කියලා ඉල්ල ගන්නවා නේද හරි බලමු බලන්න තව හා තේජාන් මොනවද බාගේ බාගේ බෙදාගෙන කාලා තියෙන්නේ අම්මයි මමයි ඔව් මොනවද කෑවේ මාළු බනිස් මාළු බනිස් ආ ඔන්න මාළු බනිස් මම හදිනවා මේ ආ හරි මාළු බනිස් එහෙම නැත්නම් එළවලු රොටියක් කියලා හිතා ගන්න පුළුවන්. ආ කෑම ජාති තමයි ගෙනත් තියෙන්නේ මමත් ගොඩක්. මොකද කෑම තමයි මෙහෙම භාගේ භාගේ බෙදාගන්නේ හරියටම භාගේ භාගේ බෙදාගන්නේ. අම්මත් එක තේජාන් බෙදාගත්තා කියලා කියන්නේ නම් අම්මා අඩුවෙන් ගන්න ඇති කියලා මට හිතෙනවා. මොකද අම්මලා සාමාන්‍ය ළමයි වැඩි පංකුව දෙනවනේ. ඒතර භාගේ භාගේ වෙන් කරද්දි හරියටම භාගේ භාගේ. මේ පැත්තට මේ පැත්තට දෙපැත්තම සමාන වෙන්න ඕන. චොට්ටක්වත් වෙනස් වෙන්න බෑ ඔන්න. හරි සෙනොල්ලා මොනවද කෑවේ බෙදාගෙන? ටී බනිස් කාත් එකද බෙදාගත්තේ බාගේ බාගේ මමයි අයියයි අයියයි ඔයයි එහෙනම් හරියටම බාගේ බාගම බෙදාගන්න බැරි කාටවත් වැඩි වෙන්නේ නැති වෙන්නේ නේද හරි චන්දු මොනවද බෙදාගත්තේ මාළුපා මාළුපා කාත් එකද බෙදාගත්තේ අම්මත් එක්ක අම්මත් එක්ක අම්මා හරියටම බාගයක් කරලා දුන්නද ඔව් හරි හොඳයි හොඳයි චනල් යන දැනුත් මොනවා හරි කනවා ආ නතලි මොනවද බෙදාගත්තේ පොතේ වඩේ ආ වඩේ වඩේ කාත්කද භාගේ භාගේ බෙදාගත්තේ ඔයා ඔව් ඔව් කාත්කද බෙදාගත්තේ අම්මත් එක්කද තාත්තත් එක්කද මල්ලිත් එක්කද අප්පච්චිත් එක්ක තයි අප්පච්චිත් එක්ක භාගේ භාගේ වඩේ අනේ බෙදාගෙන හරි දැන් මොන භාගේ භාගේ බෙදාගෙන තියෙනවද ගොඩාක් ළමයි ශරකි මොනවද බෙදාගත්තේ ටොෆියා ටොෆි එකක් ආ ටොෆියා හරියට ටොක් ගාලා භාගේ භාගේ කඩා ගත්තා නේද හරි 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 ඔන්න චනල් එලා නැතුම්ලා දිසා කියලා ඔක්කොම අල්ල භාගේ කඩලා තියෙනවනේ එහෙනම් මාත් තරන් ආවල හරියටම භාගේ කඩනවද කියලා බලන්න හරියටම භාගේ අඳුරනවද කියලා බලන්න පාන් රාත්තල කොයි සීනි බනිස් ගෙඩිය කොයි ජෑම් බනිස් ගෙඩිය කොයි ආක්‍රේන් පැකර් බිස්කට් එකේ කොයි දොඩම් ගෙඩිය කොයි එළවලු රොටිය කොයි ගෙනාවා බලන්න පුතේ හරියටම මේක බාගේ බාගේ මට මැද්දේ ආ මැද්දේ දන්නේ නැහැ මම කොහෙද කියලා දන්නේ නැහැ ආ බාගේ බාගේ මට ඉරකින් වෙන් කරලා පෙන්නන්න මෙන්න මෙතනින් කැඩුවොත් හරි මෙතනින් කැඩුවොත් තමයි බාගේ වෙන්නේ කියලා මට ඉරකින් ආ කඩන්න බෑනේ දැන් මේක ඇඳලානේ අපි තියෙන්නේ නේද ආ ඉරකින් මට බාගේ කොතනින්ද කඩන්න කියලා ඇඳලා පෙන්නන්න ඕනේ හොඳයි ඔන්න අපේ ළමයි බාග කපලා තියෙනවා නේතරකු බලන්න පොත පෙන්නන්න ටීෂර්ට බාගේ බාගේ වෙන් කරලා හරිද බලන්න හොඳයි බාගේ බාගේ කපන්න දන්නවනේ අපේ ළමයි හරියටම බාගේ බාගේ සමානව බෙදන්න ඉගෙනගෙන තියෙනවා හරියටම කෑම ජාතිවල හොඳයි හොඳයි බොහොම හොඳයි එහෙනම් ඔයාලා දැන් භාගෙ වෙන් කර හරිද කියලා මුලින්ම බලමු.
භාගයක් කියලා කියන්නේ පුතේ සම්පූර්ණ එක ඒක කොච්චර ලොකු වුණත් ඒක කොච්චර පොඩි වුණත් ගැළුවක් නැහැ. තියෙන දේ හරියටම සමාන කොටස් දෙකකට වෙන් කරන එකට තමයි පුතේ භාගයක් වෙන් කර ගන්නවා කියලා කියන්නේ. පැහැදිලිද ඒක? ආ මේ අපි වෙන් කරන භාගය වෙන් කරන එක කොච්චර කුඩා දෙයක් වුණත් කොච්චර විශාල දෙයක් වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. අපිට තියෙන දේ සමාන කොටස් දෙකක් වෙන්න හරියටම වෙන් කරගන්න එක තමයි පුතේ භාගයක් වෙන් කරගන්නවා කියලා අපි කියන්නේ. එහෙනම් ඔන්න පාන් රාත්තලක්නේ. ආ අපි කඩේ මුදලාලේ පාමුට මට පාන් භාගයක් දෙන්න බාවිල් කම්පි ගියා නම් කොච්චර කපන්නේ. හරි මැද්දෙන්. හරි මැද්දෙන් නේද? සීනි මිනිස් ගෙඩිය ඕන ගෙනලා නංගි ඔයයි බෙදා ගන්න. හරියටම භාගි භාගි කියනකොට එක්කෝ අපිට මේ පැත්තට එහෙම නැත්නම් උඩේ ඉඳන් පහළට මෙහෙම වෙන්නේ. භාගේ දැන් උඩේ ඉඳන් පහළට කපපු ළමයි ප්‍රශ්නයක් නැහැ. හා උඩ භාගේ යට භාගේ එහෙම නැත්නම් අපිට පුළුවන් මේකම මෙහෙම පැත්තට කඩා ගන්න පුළුවන්. ඒත් ගැටලුවක් නෑ පොතේ. ආ කොයි පැත්තට කැඩුවා දෙපැත්ත සමාන වෙන්නයි ඕනේ. කොටස් දෙකකට වෙන් වෙන්නයි ඕනේ නේද? ආ කොටස් දෙකකට සමාන කොටස් දෙකකට වෙන් වෙන්න විතරයි ඕනේ. හරි. හැබැයි දැන් දැන් මිනිස් ගෙඩිය මේ පැත්තට කැඩුවොත් මොකද වෙන්නේ? එතකොට නම් පාඩු වෙනවා. හරියටම භාගෙ භාගෙ වෙන්න නම් හරි පැන්නේ ඔන්න කැඩුවා. ඒ පැත්තටයි මේ පැත්තටයි ඔන්න බෙදා ගන්න පුළුවන්. දැන් මිස්කන්ට පස්සේ වගේ තමයි. ආ ඕන්න මේ ටොප් ගාලා කැඩුවේ නැත්තම් කැලෙන් අතර ඩොප් ගාලා කැඩුව හැකි. කාටවත් වැඩි වෙන්න බෑ. හරි. එහෙම හරියට පාගේ බාර. ඔන්න එක්කෝ එළවලු රොටි එහෙම නැත්තම් මාළු පාන් විදිය නේද? මාළු පාන්. භාගේ භාගය. දැන් පුතාලා මට එක කොටසක් භාගයක් කියලා කියන්නේ සම්පූර්ණ එක එක කොටසක් නේද? ආ එක භාගයක් මේකෙන් අපි පාඩ කරනවා. කැමති භාගයක්. ඔයාලා ආ වෙන් කරා හරිනම් භාගේ කැමති භාගයක් කැමති පැත්තක භාගයක් මට පාඩ කරලා පෙන්නන්න බලන්න. ආ භාගයයි ඔන්න සිතුජ භාගේ භාගේ පාට කරලා ලස්සනට ජෑම් බනිස් ගෙඩිය නම් ඔන්න ඇඳලා තියෙනවා වැඩි පුතේ. මේ පැත්තෙන් පිම්බිලා දෙපැත්තම ඇහි ගානට යන්න ඕනේ. නැත්නම් මේ පැත්තේ කොටස ගන්න එක කියලා භාගෙට වඩා වැඩියෙන් හම් වෙලා වෙනවා. ඈ නේද? භාගයක් උනම් හරියට දෙපැත්ත සමාන වෙන්න ඕන. ආ සම්පූර්ණ එක කොටස් දෙකකට වෙන් වෙන එක තමයි භාගෙදී සිද්ධ වෙන්නේ. හොඳයි හොඳයි හොඳයි. බොහොම හොඳයි. එහෙනම් දැන් ගන්න බලන්න අපි දුත්තේ හැඩව. හැඩතල හතරක් අපි දන්නවනේ නේද? හැඩතල හතරේ වාගේ හඳුනා ගන්නයි දැන් අපි සෝදානම් වෙන්නේ. එහෙනම් පොඩි දුවලා පුතාලා කපාගෙන තියෙන සමචතුරස්‍රය මුලින්ම බලමු. සමචතුරස්‍රය. භාගයක් කියලා කියන්නේ කොච්චරද කියලා බලන්නයි අපි සෝදානම් වෙන්නේ. හරි. ගන්න බලන්න පුතාල ලෑස්ති කරන් තියෙන සම චතුරාස්‍රය. හරි. සම චතුරාස්‍රය ගත්තද? හරි. මේක හරි ලේසි වැඩක් කරන්න තියෙන්නේ. ඔයාලගේ පරණ පොතක් හරි කමන්නේ. ඉවත දාන මොනා හරි කඩදාසියක් උනත් තමන්නේ අරගන්න. දන්නවද හදාගන්නේ කොහොමද කියලා? මේ වගේ කොලයක් අරගත්තා. ඔන්න ඔයාල මොන්ඩිසෝරි යන කාලේ මේක ඉගෙන ගත්තානේ නේද? හරිම ත්‍රිකෝණයක් අපි මේකෙන් නෑ මුවා. ඒ ලෙස වැඩි කොටස මොකද කරන්නේ? දැන් නැති ළමයිද ළඟ නැති ළමයිද මේක ටක් ගාලා පාවිච්චි කරන්න පුළුවන්. ආ මෙතනෙ නෑවුවා හොඳට නිය ගෑවා. ඊට සර වැඩි කොටස මොකද කරන්න ඕනේ? අපි මේ විදිහට අයින් කරලා ගත්තහම පුතේ මේ තියෙන්නේ
සම චතුරස්‍රයක් තමයි. පැති හතරම සමාන සම චතුරස්‍රයක්. දැන් කවුරු හරි ළඟ නැත්තම් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා ගාව තියෙන ඕනෙම කලයක් අරගෙන මේ වගේ ත්‍රිකෝණයක් නමලා වැඩි කොටස අයින් කරලා සම චතුරස්‍රයක් අරගන්න පුළුවන්. හරි? හොඳයි. බොහොම හොඳයි. අපි දැන් එහෙනම් කොහොමද පුතේ මේකේ භාගය? ඕන ඕන විදිහට පුළුවන්. අපිට පුළුවන් මේක හරි පැද්දෙන් මෙහෙම නවා ගන්න. ඒ පුතේ එක උඩ එක හිටින එක උඩ එක හිටිනවා නම් ඒ භාග දෙක. හරි? ඕනේ නම් මේ පැත්තේ භාගයයි මේ පැත්තේ භාගයයි. තාම ඉවර නෑ වැඩේ. අපිට පුළුවන් මෙන්න මේ පහළට නවන්න. පහළට නවන්න පුළුවන්. නේද? ඔන්න එක මත එක සිටිනසේ. කොහෙන්වත් එහාට මෙහාට යන්න ගිහින් තියෙන්න බෑ. හරි. ඔන්න මේ පැත්තයි මේ පැත්ත දෙකම එකම වාගේ සමානයි. එහෙනම් මෙන්න භාගයක් මෙන්න අනිත් භාගෙ. අනිත් පැත්තට පුළුවන් අපිට. ඔන්න මේ පැත්තට. බලන්න. උඩේ නම් පහළට නවන්න පුළුවන්. ඒත් දෙපැත්තට භාගෙ භාගෙ හිටිනවා. හරහර නවන්න පුළුවන්. ඒත් භාගෙ භාගෙ හිටිනවා. මේ කොණයි නේද? මෙහෙම අපිට දෙපැත්ත තියෙන කොම් දෙක ත්‍රිකෝණයක් වෙන විදිහට මෙහෙම නවා ගත්තොත් ඒත් අපිට ඒ පැත්තයි මේ පැත්තයි සමානයි. මේ පැති භාගයයි මේ පැති භාගයයි. මේ භාගෙ භාගය අපෝ එකතු වුණාම සමතුලස්‍ර හැදෙනවා. නේද? හරි. එහෙනම් දැන් පුතාලා භාගය හඳුනාගත්තනේ. නේද? හරි. එහෙනම් සමචතුරස්‍රය අපි භාග හදාගත්ත විවිධාකාර ක්‍රමවලට. පුතාලා දැන් මේ කොලේ ඔයාලා කැමති භාගයක් උඩේ නම් පාරක් නවන්න කැමතියි. එහෙම නවන්න මට භාගයක් පාඩ කරලා පෙන්නන්න. හරහන නවන්න කැමති කට්ටිය ඒ විදිහට නවන්න මට භාගයක් පාඩ කරලා පෙන්නන්න. ත්‍රිකෝණේ හදන්න කැමති අය ත්‍රිකෝණේ හදන්න ඒකෙන් මට භාගයක් පාඩ කරලා පෙන්නන්න. අනිත් පැත්තේ ත්‍රිකෝණේ හදන්න කැමති නම් අනිත් පැත්තේ ත්‍රිකෝණේ හදන්න මට භාගයක් පාඩ කරලා පෙන්නන්න. හරි. ඔන්න එහෙනම් ක්‍රියාකාරකම අපි සමිතරාශ්‍රය පුතාලා භාගය කැමති භාගයක් නවලා පාඩ කරමු. හොඳයි මෙන්න අපේ ළමයි භාගයක් පාඩ කරලා මට පෙන්වා දෙන්නම්. පාඩ කරලා තියෙන එකම පැත්තර නේද? හරි. අපි බලමු තව වෙනස් විදිහේ භාග පාඩ කරලා තියෙන ළමයි කවුද කියලා. ඔක්කොම අල්ලා ඒ පැත්තට තමයි අල්ලගෙන කියනවා. වනාමන්දි අනිත් පැත්තට හරස් අතර නවලා තියෙනවා භාගයේ. අනිත් පැත්තට හරවපම හරහර තමයි නේද? දිස්තර බලමු. දිස්තර ඔන්න ත්‍රිකෝණයක් හදලා තියෙනවා භාගය වෙන්න. හරි හරි හරි. බොහොම හොඳයි බොහොම හොඳයි. එන හැමෝම වැඩේ තේරුම් අරගෙන භාගයක් හරියට පාඩ කරලා තියෙනවා. හරි. එහෙනම් මම දෙනවා පුංචි වැඩක්. සම චතුරස්‍ර හතරක් අඳින්න. සමිතුරස්‍රන්නකොට අපේ පොටු ගණන සමාන වෙන්න ඕන. හරි. වටේටම එකම කොටු ගණනක් තියෙන්න ඕන. හරි. ඔන්න අඳිනවා මම සම චතුරස්‍ර හතරක්. හරි. භාගය වෙන් කරන්න පුළුවන් ක්‍රම හැම විදියකටම. දැන් මේ සමචතුරස්‍රවල පුතාලා භාගයක් පාඩ කරලා පෙන්වන්න බලමු. බලන්න හඳයි ඔන්න සමචතුරස්‍රයේ භාගය හඳුනාගත්ත නමයි පොපොත් පෙන්වන්න. හරි බොහොම හොඳයි. හැබැයි පුංචි වැඩක් අපිට අමතකුණා නේද? සම චතුරස්‍රය
බාග ඔය සංකල්පේ තමයි අපි බාග හොයාගත්තේ නේද පුතේ හරි ඊළඟට අපි අරගමු ඍජු කෝණ ආශ්‍රය හරි අරගන්න බලන්න පුතාලගෙන අපු ඍජු කෝණ දැන් අපිට ඍජු කෝණ ආශ්‍රය මොන වගේද අපි ලක්ෂණ මතක් කරගමු බලන්න තැති හතරක් තියෙනවා තැති දෙක දෙක සම වෙනා එහෙමන කිව්වේ නේද අපි ආ තැති හතරක් තියෙනවා තැති හතරේ දෙපැත්ත ගන්න තමයි සමාන වෙන්නේ හරි මේකේ කොහොමද අපි භාග හඳුනගන්නේ දැන් නම් ඔන්න හතර පොත ඕන වෙයි ළඟට ගන්න හතර පොත ඕන වෙයි මොකද අපිට මේ ත්‍රිකෝණ හදන වෙලාවේදී මේ වැඩේට අවශ්‍ය වෙනවා හතරක් හරිද හරි අන්න එහෙමනම් අපි ලේසිම ක්‍රමය ඉස්සරලාම මේ පැත්තට ආ තිරස් හතට කෙලින් අතර නමුම් බලන්න ආ ඔන්න මේ පැත්තයි සමානයි ඔන්න දෙපැත්ත තියෙනවා භාගයයි 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 ආය එකතුනහම සම්පූර්ණ එකක් වෙනවා නේද පුතේ මේ භාගයේ අපි දැන් ඊළඟට කරලා බලමු මේ වැඩේ ඔන්න අපි නැමුවා ආය දිගෑරියා මේ පැති භාගය මේ පැති භාගය මේ භාගය භාගය එකතුනහම ආය සම්පූර්ණ එක වෙනවා හරි අපි තිරස් හතට ඒ කියන්නේ හරහට නමු බලන්න ඔන්න නැමුවා හරි කොහෙන්වත් අද වෙන්න බෑ හැබැයි හරිනේ දෙපැත්තම එකම වගේ නේද පුතේ කොටස් දෙකකට තමා වෙන්නේ ඔන්න උඩින් භාගයයි යටින් භාගයයි ආය භාගය එකතු වෙද්දී සම්පූර්ණ එක සකස් වෙනවා දැන් ඔලට මතකද අපි ඉස්සරලා මෙන්න මේම ත්‍රිකෝණයක් වෙන විදියට ඒ කෙරවලයි මේ කෙරවලයි යා කරලා දැන් ඔන්න එක උඩක හිටින්නේ නෑ නේද දැන් වැඩේ හරි වැඩේ දැන් ඔයාලට මම කියනවා මේක කපා ගන්න කියලා හරියටම රේඛාව අපි කොන් දෙක මුළු දෙක අල්ලගත්තා අල්ලගෙන ඔන්න නවත්ටි එක උඩක හිටින්නේ නෑ නේද ඒ පැත්තේ මේ පැත්තේ උඩක හිටින්නේ නැහැ හැබැයි ඔයාලට මම කියනවා කතුරක් ළඟ නැත්තම් කතුරක් ළඟ නැත්තම් හොඳට මිය ගාලා ඊට පස්සේ අපි මේක ඉරාව හරි ඔන්නේ එහෙමනම් ඊට පස්සේ පුතාලා එක උඩ එක හරි මේ විදිහට කියලා බලන්න එක උඩ එක හිටිනවා නේද කියලා තේරුණාද වැඩේ තේරුණාද අපි ඍජු කෝණ ආශ්‍රය ගත්තා හරි වැඩේ අපේ හැදිර ළමයේ කියනවා නම් කරන්න ඕනේ ගන්න පුතේ අඩි පොදුව අරගෙන ඍජු කෝණ ආශ්‍රය තියලා ත්‍රිකෝණ දෙකක් වෙන විදිහට මෙහෙම තියලා පැන්සලෙන් අඳින්න ඉරා හරි මේ විදිහට හරි පැන්සලෙන් අඳහම් පුතරම් තියෙන්නේ නැහැ මම කරේ මම ඊට පස්සේ අපි ගන්නවා කතුර හරි අර ඉර දිගේ ඔන්න අපි කතුරේ කපනවා හරි ඔන්න කැපුවා
දැන් මේ වගේ කොටස් දෙකක් ආවා නේද ආ ඊට පස්සේ පුතාලා කරන්න ඕනේ ඒ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ එක උඩ එක තියලා බලන්න හරියටම සමානව කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන් භාගි භාගි ඔන්න ලෙන් වෙලා හරි කවුරුහරි ඉතින් පෙන්වන්නකෝ හරිද හරි ඔන්න යසිරු කපලා තියෙනවා බලන්න පුතේ හරියටම භාගි භාගි ආවා නේද එකමත් එක හිටියා නේද ආව හරි එන අනිත් පැත්තට ඔය වැඩේම වෙනවා ඇති නේද ආ අපි තව එකක් කරන්න බලමු අනිත් පැත්ත ෆොන්ට් එක අපි ඉස්සරලා යන්නේ මේම තියලා මේ කොනයි මේ කොනයි දැන් ඔනම පැත්ත මාරු කරනවා අනිත් කොන් දෙක අනිත් කොන් දෙක යා කරනවා ඔන්න අදින වෛරා ඇඳලා ඒකත් අර වගේම මම කපනවා ඉර දිගේ හරි ඔන්න කපාවා හරි ඔන්න දැන් ඔයාලට පේනවා මේ මෙහෙම තිබ්බත් හරියන්නේ නැහැ නේද එකම පැත්තට කෙලින් තියෙන පැත්තයි ආ ඇද වෙලා තියෙන පැත්තයි කෝඩ් එක හිටියාම කලින් වතාවේ වගේම එකමත එක සිටිනවා භාගි භාගි අපිට වෙන් කරගන්න හැකියාව තියෙනවා නේද හරි එහෙනම් මේ පැත්තල කපලා බලන්නකෝ තව ඍජු කෝණ අංශයක් අරගෙන එහෙනම් අපි බලමු ඍජුකෝණ ආශ්‍රයේ අතර කොහොමද භාගවලට වෙන් කරගන්න පුළුවන් ආකාර. ඍජුකෝණ ආශ්‍රයේ භාග අනේ නම මන්දා ඍජු කෝණ ආශ්‍රය පොතර අනේ පැත්‍ර කනින්න පුළුවන් හරි අනේ නම භාග වෙන් කරා හරහට කෙලින් හතට හරියටම බලමු කවුද පාඩ කරලා තියෙන්නේ කියලා චනල්ලා දිසර සසදි පාඩ කරාද ඉන්න පාඩ කරලා තියෙනවා ආ හරිම ලස්සනයි මිහින් හරිද මට පොත පෙන්නලා නැහැ හැබැයි ආ මේ පැත්තේ යන පොත පෙන්නලා තියෙනවා චන්ද තාරකා සිතුජ ආහාර මිහිනුත් වැඩේ කරලා නේද හොඳයි සිතුකි ලස්සනට පාඩ කරලා තියෙනවා හරිම ලස්සනයි හරි අස්ලිද නෙතුම් නතලි තෙදාරා නෙලුනි තෙදාර බලපු බලන්න චූටිය රඟෙනද තමට ලොකොට අනිව පොතේ පින්තූර හැඩතල කොකිසරගේ හරි දිසාක්‍ය හරි තේජාන් හරි නෙලුනි හරිද රවිදුල් නෙතුමි ලස්සනයි මෙන්න මේ වගේ ටික ලොකුවට ඇඳහම හරි ලස්සනයි අපේ පොත නේද හඳයි බොහොම අපූරු මෙනදි හරිද ගෙසඳි නෙතරු හරි හඳයි හඳයි ඉතින් ලස්සනට තමාගේම ලස්සනයි යා එනන්ද ඍජුකෝණ ආශ්‍රය භාගත් අපි හඳන ගාන ඊළඟට අපි හඳන ගාම පොතේ වෘත්තයේ භාග
පාගම බලන්න වෘතය එයාලා කපාගෙන ඇවිත් තියෙන හැඩ තලවලේ වෘතය ගන්න බලන්න මෙන්න තියෙනවා වෘතය ඒක චූටි වෙන්න පුළුවන් ලොකු වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෑ මට වෘතය කොයි ඕන හරිද හරි එහෙනම් දැන් අපි ඔන්න භාගයක් අන්න නවන්නයි යන්නේ ඔන්න හරහට නෑමු හරි හරිද ඔන්න හරහ සතර නෑමුවා භාගයයි භාගයයි කොටස් දෙකයි දෙක තමයි වෙන් වෙන්නේ භාගෙ භාගෙ කොටස් දෙකකට තමයි වෙන් වෙන්නේ නේද පුතේ සිරස් සතර එහෙම දැන් කෙලින් අතර නම් බලන්න හරිනේ ඒ පැත්තෙන් භාගය මේ පැත්තෙන් භාගයයි හරිනේ කොටස් දෙකක් තියෙනවා ඔන්න ඒ කොටස් දෙක ආපහු එකතු වුණාම ආයේ එකක් හැදෙනවා දැන් වලට පේනවද පුතේ මෙන්න මෙතන මැද්දෙන් ඉරි දෙක කැපිලා ගිය තැනක් තියෙනවා පේනවද දැන් ඔය වෘතේ ඕනම විදියකට තව ඕනම විදියකට ඔයාලට නවන්න බලන්න හරියට මේ මැද්දේ වෙන් වෙච්ච තැනේ ඔයාලට ඕන තරම් නවා ගන්න පුළුවන් වෙයි. ඔහොම ඔහොම නවලා බලන්න ඕන තරම්. ආයෙ මන් මැද්දෙන් අර ඉරි වෙන් වෙන තැනේ වෙන් වෙලා ඇති. ආයෙත් අල්ලගෙන ඔයාලට කැමති කැමති විදිහට. ඒවා සිරස්ද තිරස්ද ඒවා අදාළ වෙන්නේ නැහැ. මේ වෘතයේ කැමති විදිහකට අල්ලලා නවන්න බලන්න. ඕන තරම් නවන්න පුළුවන් නේද? මේ බලන්න. ඕන තරම්. ඉරි ඕන තරම් හදා ගන්න පුළුවන් වෙයි ඔයාලට. එහෙනම් වෘතයේ පොතේ භාග වෙන් කරන්න පුළුවන්. හැබැයි අර හරි මැද්දෙන් අර ඉරි ටික වෙන් වෙලා යන තැන එතන මැද්ද කැපිලා යන විදියට ඕන පැත්තකට අපිට පොතේ භාග වෙන් කරගන්න හැකියාව තියෙනවා. හරි? වෘතයක භාග ඕනේ තරම් බලන්න. මේ පැත්තට ඕන තාලයකට අපිට හරි මැද්දේ මිනිඳු කියනවා අපිට ඕන තරම් කියලා නමකොත් මෙන්න දන්නව දැනට මෙන්න දිහාරි ඕන තරම් ඒක අපිට ප්‍රමාණයක් කියන්න බෑ ඕනේ තරම් පොතේ අපිට නැවීමේ හැකියාව තියෙනවා කොටස් දෙකකට වෙන් වෙන විදියට සම්පූර්ණ වෘත්තයේ කොටස් දෙකක් විතර අපිට වෙන් කරන්න පුළුවන් ඕනේ තරම් ආකාර තියෙනවා හැබැයි විශේෂ වෙන්නේ අර හරි මැද්දෙන් හරි මැද්දෙන් තමයි යන්න ඕනේ කෙලින් ඉර හරි මේ ඔක්කොම කෙලින් ඇද වෙලා තිබ්බට ඇද කියන්නේ පොතේ මෙහෙම මෙහෙම ඇද නැවි නැවි යන්නේ නැති ඕන ඉරක් අර හරි මැද්ද තියෙන්නේ මෝර්තයේ එතෙන්ටක් නමක් කියනවා තා ලොකු වුණාම ඉගෙන ගන්න පුළුවන් අන්න ඒ හරි මැද්දෙන් ඕනම කෙලින් ඉරක් අපි යන්න තින් ඒක මෝර්තේ භාගයක් ඒ නිසා මුදල කැමති තරම් ඇද ගන්න හැකියාව තියෙනවා හරි මැද්දෙන් කැපිලා යන්න ඕන ඕන අතට උදාහරණයක් විදිහට මම කිව්වොත් අපි බෝඩ් එකකට මේම ඔය වගේ ඕන තරම් මේම ඕන තරම් අඳින්න අපිට හැකියාව තියෙනවා හරි වැද්දේ කෙලින් ගහන ඕනම ඉරක් භාගයක් වෙන් වෙන ඉරක් තමයි ඒ නිසා මෙච්චරයි කියලා කියන්න බෑ හරි එහෙනම් මේ දීලා තියෙන ටිකේ පුතාලා මෝර්තයේ භාග අපි පාඩ කරමු හොඳයි මෙන්න වෘතයේ භාග බොහොම විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ ප්‍රමාණ අපිට පාඩ කරලා
මේ විදිහට පෙන්නනවා අපේ පොතේ ළමයි බොහොම හොඳයි. තව එකක් ඉතුරු වෙලා තියෙනවා නේද? අපි දැන් හැඩතල ගොඩක් ගෙනාවා. දැන් තව එකක් ඉතුරු වෙලා තියෙනවා නේද? හා? ඔව්. ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණේ පොතේ සමපාද ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පාද තුනම සමාන ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. නැත්නම් අපිට පරිමැද්දෙන් වෙන් කරගන්න බොහොම අමාරුයි. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මොකක්ද? පාද තුනම ත්‍රිකෝණයක තියෙන්නේ. දැන් අපි ගාව තියෙන්නේ හැම ත්‍රිකෝණයක් නෙමෙයි. දැන් අපි හැම ත්‍රිකෝණයක් බවට පත් කරනවා. හරි? ත්‍රිකෝණයේ තියෙන්නේ පාද තුනයි. ඒ කියන්නේ කෙළින් ඉදි තුනයි. ඒ තුන එක ළඟ තේනවා කියලා අපි ඉගෙන ගත්තා. ත්‍රිකෝණ ඕන විදිහට තියෙන්න පුළුවන්. දැන් තෝරගන්න ත්‍රිකෝණය මේ ඉරේ දිගම තමයි මේ ඉරට සහ මේ ඉරට තියෙන්න ඕනේ. අපි එහෙම සමපාද ත්‍රිකෝණයක් හදාගමුද? හරි. අපි එහෙනම් පුතේ සමපාද ත්‍රිකෝණයක්. මොකද්ද? සමපාද. පාද තුනම සමාන ත්‍රිකෝණයක් ඔන්න අරගන්නවා. හරි? ආ. අපිට ලේසියෙන් භාග දෙකක් හදා භාගයක් හදා ගන්න පුළුවා. සිරස් අතට. කෙළින් අතර මෙහෙම නවලා තව ත්‍රිකෝණ දෙකක් එතකොට අපිට හැදෙනවා. මේ විදිහට. හරි මැද්දෙන් ඔන්න උඩේ නම් පහල නවලා බලන්න. මේ කොන් දෙක සහ මෙතන උඩ එක උලක් වෙනවා. මේ කොන් දෙක එක තැනට ගේන්න ඕන. හරි. ඉතින් ඔන්න භාග දෙකක් දෙපැත්තේ භාග දෙකක් තියෙනවා. මේ දෙක කොහේ එකතුනහම සම්පූර්ණ ත්‍රිකෝණය අය හැදෙනවා. දැන් මේ පැත්තට නවන්න පුළුවන්ද? මේ පැත්තට නැමුවොත් එක උඩ එක හිටිනවද? හිටිනවද ළමයි? නෑ. මේ පැත්තට නවන්න එහෙනම් බෑ. ඔන්න අපි එකක් හදාගත්තා උඩේ ඉඳන් පහළට. නේද පොතේ උඩේ ඉඳන් පහළට. ඊළඟට ඔන්න මම පෙන්නනවා යාට පුංචි වැඩක් බලන්න. ආ. ඔන්න එක උඩ උලක්. ආ උඩ අතර හිටින්න අල්ල ගන්නකො. ඊට පස්සේ මේ පැත්තේ ධාරේ. හරි? මේ පැත්තේ ධාරේ. මෙන්න මෙහෙම අල්ලලා උඩට අරගෙන අනිත් පැත්තට. හරි? උලක් හැදෙයි පුතාලට නවන්න මෙහෙම එක මතයක සිටිනසේ නැවුණද ආයතීසු පෙන්නනවා. හරි එක මුල්ලක් දැන් අපි උඩේ නම් පහලට මෙහෙම නැවුවානේ. එක දෙගෑරියානේ. ආ උඩ තියෙනවනේ උල නේද? ආ එක මුල්ලක් තියෙනවනේ මුල මුල්ල. ආ ඒක යනවා ඔන්න අපේ දකුණු අත පැත්තේ තියෙන්නේ. දකුණු අත පැත්තේ තියෙනවනේ ධාරයක් නේද? මෙන්න මේ ඉර. ආ ඒ ඉරේ හරි මැද්දෙන් මෙහෙම දෙකර නවලා ආ උඩ මුල්ලයි යට මුල්ලයි එකට ලං කරද්දී ආයෙමත් අර වගේම ත්‍රිකෝණයක් හැදෙනවා පොතේ. හැදුණාද? කො හැදුණ ළමයි අත ඔසන්න. ආ බොහොම හොඳයි. ඒකත් භාගයක් නේද? එකමත් ඒක සිටියා නේද? ආ මොකක්ද අපි කරේ? මේ මේ ත්‍රිකෝණය තිබුණා. මෙතන මැද්දේ ඉඳන් ඔන්න මේ අයිනට අපි නැවුවා. හරි? ආයෙ දිගාරිම බලන්න. ආ අර කලින් අපි උඩේ ඉඳන් අපහලට නම් පිර තියෙනවානේ. ඒ ඉර පැත්තට මල්ල ගන්නවා අපහලට හිටින්. හරි? අද අපේ වම් අත පැත්ත තියෙනවා පේනවද? ආ වම් අත පැත්ත. ආ එතකොට ඒක මේ වාරගෙන ආවදින් ආපහු අර නාව පිරටමයි එන්නේ. දැන් ආපහු දකුණු අත පැත්තට ඇවිල්ලා අපි දකුණු හරි මෙහෙමන තිබ්බේ අපි. හරි මේ පැත්ත අපි ඉස්සල්ලාම නැවුවා. දැන් වම් අත පැත්ත. හරි? දැන් නැවුවා පැත්තටම අල්ල ගන්න. හරි? දැන් වම් අත පැත්තේ අපි නවලා නැහනේ නේද? අර වගේම උඩයි යටයි මෙහෙම ලං කරද්දී අර වගේම එකක් ඉස්සලා වගේම එකක් පුතේ වම් අත පැත්තට අපි හදා ගන්න පුළුවන් වෙයි. බලන්න පුළුවන්ද කියලා? ආ දැන් අපි ඉස්සලා නවමු පැත්තටම අල්ල ගන්න. මුලින්ම පහළට නැමුවා. ඊට පස්සේ දකුණු පැත්තේ ඉඳන් ඔහම අපේ දකුණු අත පැත්තේ මෙහෙම මුලින් නැමුවානේ. ආ දැන් ඔන්න ඒක දිගැරලා වම් අත පැත්ත ගන්න. වම් අත පැත්තේ මෙහෙම එක මතක හිටින්න අපි නවා ගත්තාම මේ පැත්තේ මුල්ලට මෙහෙම අපිට ලං කරන්න පුළුවන්. දැන් මොකද්ද වෙන්නේ? හරි නේද? එක මතක හිටියා නේද? ආයේ ත්‍රිකෝණය සමානව
බාග දෙකකට වෙන් කරගන්න පුළුවන් වුණා. මේ කොටස් දෙකකට වෙන් කරලා තනවා බාග කියලා කියන්නේ. වම් අත පැත්තේ ඉඳලා ඔන්න ඉස්සරහ තියෙන සම්මුඛ කෝණයට එහෙම නැත්නම් සමන් ඉදිරියෙන් ඉන්න කෝණයට අපි මුල්ලට යා කළාම ආයෙත් භාගයක් ත්‍රිකෝණයෙන් අපිට හදන්න හැකියාව ලැබෙනවා. තව භාග හදන්න පුළුවන් ක්‍රමවල හොයාගත්තදී මට කියන්න මට හොයාගන්න පුළුවන් වුණේ මෙච්චර තමයි. හරි එහෙනම් ත්‍රිකෝණයේ භාග අපි අදිමු පාට කරමු. හරි පාඩ කරන්න භාගයක් හොඳයි. ඔන්න එහෙනම් අපේ ළමයි ත්‍රිකෝණයේ භාගය පාඩ කරලා මට පොත් පෙන්නනවා. පොත් පෙන්න ළමයි මම බලාගෙන ඉන්නවා. හරි ඉක්මනින් පෙන්නන්න ඕනේ. හා මෙන්න ඉන්නවා. වෘත්තයක් පාඩ කරලා තියෙනවා එක එක විදියට මට පේනවා. වෘත්තය යමන්දි ඒ මොකක්ද ඒ කරලා තියෙන්නේ? දෙපැත්තේ බෑ බෑ ඒ වෘත්තේ වැරදි පුතේ. අර පාට ගොඩාක් ගාලා තියෙන වෘත්තේ භාග පාට කරලා තියෙනවා වැරදි. ඒක අයින් කරගන්න ඕනේ. හරිද? එතන කොටු කොලයක් කපලා අලව ගන්න වෙනවා. හරි ශානුකී හොඳයි. පිනින්දී සසදී සෙනුදී මං හිතනවා ඉවර ඇති කියලා, අවසන් කරලා ඇති කියලා. කිසර චනොල්ලයා ඉවරද? පොත පෙන්නන්න. තලියා සිරු හරි, නෙතරු හරි, තනොත් හොඳයි. දැන් ඔක්කොම අල්ලා ඔන්න හරියට වැඩේ කරලා තියෙනවා. දැන් ඔන්න අපි මේ හැඩතලවලනේ භාගය හදන ගත්තේ නේද පොතේ? ඔයාලට මේ හැඩේම නැති මොනවා හරි දෙයක් හම්බ වුණත් භාගයක් පාට කරන්න කියලා දැන් මුදාලා දාන්නවා. ඕනෑම දෙයක ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, ඉතාම කුඩා වෙන්න පුළුවන්, ඉතාම විශාල වෙන්න පුළුවන්. ඕනෑම දෙයක භාගයක් කියලා කියන්නේ ඒක සමාන කොටස් දෙකකට වෙන් කරාම තමයි භාගය වෙන්නේ. ඒ සමාන කොටස් දෙක නැවත එකතු කරාම සම්පූර්ණ එක නැවත සකස් වෙනවා නේද? අපිත් එහෙමයි. අපේ හරියට මැද්දේ මේ මිලක් ඇන්දත් අපේ ඔන්න කොටස කොටස භාගෙ භාගෙ තියෙනවා නේද? අනිත් පැත්තට කැපුවොත් නම් බෑ නේ. අනිත් පැත්තේ දැන්නත් බෑ භාගෙ භාගෙ හදාගන්න නේද පුතේ? හරියට හරි මැද්දෙන් සිරස් අතර කෙලින් අතර තමයි ඉරක් අඳින්න ඕනේ භාගෙ භාගෙ. සමාන නැහැ මේ පැත්තයි මේ පැත්ත නේද පුතේ? හරි අපි හිතමුකෝ මෙන්න මෙහෙම දෙයක් ඔයාලට ආවා කියලා. ඔන්න බලන්න මේව මේකේ භාග වෙන් කරන්න පුළුවන්. හිතන්නකෝ මේක මේ ටීචර් පොට්ටක් මේ පැත්තේ ඇති වෙනවා. ඒක හරියටම අන්නහම තියනවා කියලා. පුළුවන් වෙයිද ළමයි? හිතන්න බලන්න. පුළුවන් මේ එක මැද එක සිටින සේනාවන්න පුළුවන් වෙයිද? මේ උඩයි යටයි සමානයි කියලා හිතමු අපියා. පුළුවන්ද? සිරස් අතර වෙන් කරා මේකයි මේකයි මෙහෙම නැමුවොත් එහෙම එක මත් දෙක හිටිනවද? හිටිනවද? ඔව් හිටිනවා නේද? හරි එහෙනම් මේ පැත්තට බලමු අපි. මේ පැත්තේ බෝලේ ඔන්න එක වගේ මේ පැත්තට තියෙන මේ වගේම බෝලයක් කියලා හිතමු. නන්දින්ද ගියාම චුට්ටක් ඔලයි කොටු තියෙන නිසා එහෙම වෙන එකක් නැති වෙයි කියලා හිතනවා. එතනින් ඔන්න අපි එක මත් එක නවනවා. බෝල දෙකම මේක පොඩ්ඩක් ලොකු වෙලා ඉන්නේ කිචි ගැති ලොකු වෙලා දෙකම එක සමානව ගන්න. යා හරිද? එක විදියට තිබ්බොත් එක මත එක හිටිනව නේද පුතේ? නෑ ඕහම. ඔව් හැබැයි මේ පැත්ත දැන් මෙහෙම මෙහෙම තියෙන එකේ මේ පැත්තට නමුවොත් කපල බැලුවොත් ඉන්න එක මත එක තියන්න පුළුවන්නේ. පුළුවන්නේ කැපුවොත් එහෙම මේක මෙතනින් කපල බැලුවොත් මේ පැත්තයි මේ පැත්තයි අපිට තියාගන්න පුළුවන් වෙයි නේද? ඔව් කපල බලන්න ඕන. බෝල් දෙක එක ගන්න තැඳලා ඒ පැත්තට කපල බලන්න සමා ඒ පැත්තයි මේ පැත්තයි සමානයිද? බලමු බලන්න.
මේ පැත්තට මේ පැත්ත සමානයි. ඔව් සමානයි නේද පුතේ? ආ එහෙනම් අනිත් පැත්තට සමාන වෙනවා. එහෙනම් බලමු බලන්න මේකේ ආ ඒ ගන්නක බලන්න. අන්න මම අන්නා මෙහෙම භාග වෙන් කරන්න පුළුවන්. පුළුවන්ද ළමයි? පුළුවන් පුළුවන්. ඕ අපිට පුළුවන්. මේක හරි පැත්තේ මේව නැමුවොත් එනු. මේ පැත්තේ සමානයි නේද? මෙහෙම නැමුවම සමාන වෙනව නේද? හැබැයි හරහට පුළුවන්ද? ආ ඇදේට පුළුවන්ද? බෑ. මේ පැත්තට විතරයි නේද? ආ හරි. මේක පුළුවන්ද? භාග වෙන් කරන්න පුළුවන්ද? ආ මේ පැත්ත පුළුවන් සුත් කරන්න නේද? පුළුවන්ද? ආ පුළුවන්. ඇයි බැරි? මේ පැත්තට පුළුවන්. මේ පැත්ත මේ පැත්ත සමාන. මේ පැත්තට පුළුවන්. මේ පැත්ත මේ පැත්ත සමාන. මේම පුළුවන්. මේ පැත්ත මේ පැත්ත සමානයි. නේද? මේම පුළුවන්. මේ පැත්ත මේ පැත්ත සමානයි. හා? පුළුවන්. භාග භාග වෙන් කරන්න පුළුවන්. ආ භාග වෙන් කරන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් රූපෙ දිහා බලලා ඔයාලා දෙපැත්ත සමානයිද කියන කාරණාව තමයි බලන්න ඕනේ. බලමු බලන්න. ඔන්න තව එකක්. මෙහෙම පුළුවන්. පුළුවන්ද? මේව හරි කෙලින් එනවා ඈ. මම චුට්ටක් ඇද වෙලානේ. පුළුවන්ද පුතේ? ආ පුළුවන්. මේ පැත්තෙන් ඔහම නැමුවොත් මේකට මේක සමානයි නේද? මේ පැත්තට අනිත් පැත්තට නැමුවොත් මේ මොඩයි යටයි කියලා හරහට. ආ පුළුවන්. භාගෙ භාගෙ වෙන් කරන්න පුළුවන්. ආ මේක බලමු අපි. මේකේ ඒක පුළුවන්. පුළුවන්ද? උඩින් වෙන් කරොත් බෑ. හැබැයි මේ පැත්තට පුළුවන් නේ? හා ඒක තමයි. හරි. එහෙනම් පොන්චි වැඩක් දෙනවා ටීචර් කරන්න. අපිට භාග කියන පාඩමේ කොටසක් තමයි මේ භාග. ඒ කියන්නේ දෙකට වෙන් කරාම භාග භාග හඳුනා ගන්න එක තව කොටසක් තියෙනවා පොතේ. එදාගත් පොදාගන්න මම තවත් එක කොටසක් පාඩමේ කරොයි. අද කාල වේලාව ඉක්මවා ගිහින් තියෙන නිසා මම මේ ක්‍රියාකාරකමේ අවසන් කරනවා. බලමු ඔයාලා මේකේ භාග වෙන් කරලා හරියට හඳුනා ගන්නවද කියලා. හඳයි. එහෙනම් ඔන්න අපි අහනවා මිහින් පොතේ භාගයක් මම පාඩ කරලා තියෙන පින්තූර වලට ඉරක් අඳින කෝ එකට එක පළවෙනි පින්තූරට පුතා ඉරක් ඇඳද නැද්ද? නෑ. හොඳයි. තේනුක දෙවෙනි පින්තූරට ඇඳෙන් පුතා ඉරක් ඇඳද නැද්ද? ඔව්. ඇඳා. ආ එහෙනම් ඒක භාගේ භාගේ හරියට වෙන් වෙච්ච පින්තූරයක් තමයි. හඳයි නේතු. තොන්ගෙන පින්තූරයට ඇඩින් පුතා ඉරක් ඇඳද නැද්ද? ඔව්. ආ ඒකත් භාගේ භාගේ හරියට වෙන්න පින්තූරයක් තමයි. බොහොම හොඳයි. ඊළඟට මට කියන්න බලන්න. තාරකා හතරවෙනි පින්තූරය. නෑ ටීචර්.
නැහැ හරියටම හරි ඉලක්ක අඳින්න බැහැ ඒක භාගයක් නෙවෙයි නේද පුතේ හඳයි එහෙනම් ඔන්න අපේ පුංචි දුවල පුතාලා 10 වෙනි පාඩමේ එක කොටසක් තමයි මේ අවසාන කරේ භාගය හඳුනාගත්තා ඊළඟ දවසේ අපි ඔය වගේම හැඩතල හතර කපලා තියාගෙන ඉන්න ඕනේ මං කියපු විදිහටම ත්‍රිකෝණය සමපාද වෙන්න ඕනේ හරි වෘත්තයේ සමතුලිත ශ්‍රේණි ත්‍රිකෝණ ආශ්‍රය නැ කැමති ප්‍රමාණයට කපා ගත්තට කමන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ එකක්ම නෙමෙයි දෙකක් තුනක් තිබොත් වඩා හොඳයි ආ සෝදානම් කරන් තියාගන්න එහෙනම් අපි ඊළඟ දවසේ මේ 10 වෙනි අපේ ගණිත පාඩමේ තවත් භාගය අපිට හඳුනා ගන්න පුළුවන් අපිට තව කොටසක් තියෙනවා පුතේ ඒ කොටස මම ඔයාලට හඳුනා දෙන්න බලාපොරොත්තු වෙනවා හොඳයි එහෙනම් අද දවසේ පන්තියෙම ඉඳන් අපි නිමා කරනවා අපේ පොඩි දොළ පුතාලට භාගය අප හොඳින් තේරුම් ගන්න හැකි වුණා කියලා විශ්වාස කරමින්